గుడ్ మార్నింగ్ సార్ మట సార్ ఇక పొడ్డ కథా కరన్న పొలు మట సార్ కి అభం దా ఉన్న వినాడి కథా తరము మే హబై వట ఎక్కడ కోల ఆధారం ఇల్లని ఇతన్ ఇన్నవన కథా మెతని మన వత్తము ఇచ్చరయ్య అపో నే నే సార్ అపి ఆధారం ఇల్లన్నే సార్ మే అపి ఆధారం దేనవ సార్ హే మే మొకద కివి ఆధారం దేనవ అపి సార్ ఆ ఏమద మే ఏనం ఇతిన్ పయద్ దేగన్ నే మే దవస మునక్ కమన్నే కథా కరము థాంక్ యు సార్ సార్ మమ ఎవిల్ల మెనికక్ రకినా నారంగి దెక్కుసే మమ ఒబ నిరతురు రకిమి రక్షర్ కంపెనీకిన్ సార్ ఆ ఏమద మే అని సింధు అక్వాగే మే ఆ సాహితన కంపెనీయక్ నేద ఓ సార్ ఏమైన తమ్మ అదే ఓకే మొక్కది కెరెన్నే అయ్యో సార్ అపే మొనవద నొకెరెన్ని కేలహన్న సార్ సార్ట అవశ్య సీరోమ దే అపి కర్లా దేనవా సార్ ఆఫ్ కోర్స్ యాక్చువల్లీ సార్ ఏమద మే మే అనే ఏహనం అపే మే వెసి గెలియక్ బ్లాక్ వేలా తీనో ఆ నేక పొడ్డక్ మే హదా దేనవా అనే సార్ మే ఏవాగే వెడనం అపి కరన్నే మే అపి దెనట ఏ వెసి గెలియ పొడ్డక్ పెత్తకిన్ తీముకు బే 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 ఏక పెత్తకిన్ తీల కొహమద బంగే వెడే కరన్నే బే బే వెసి గెలియ నా ఎతనమ తీయనో సార్ పొడ్డక్ ప్లీజ్ సార్ మే దెన్ సార్ గే వెసి గెలి ప్రశ్నే అపి విసందరమా సార్ మే ఈట కలిన్ సార్ మట కియండే మినిసాగే హొందమ యాలువా దన్నవ నేద మినిసాగే హొందమ యాలువా ఆపో మన్ దన్నో మమ్మీ అసయానే నేద అన్నే నే నే సార్ అసయానే మే మే బల్లనే సార్ బల్ల బల్ల ఆవు వెండ అతి ఇతిన్ మే హబై ఇతిన్ ఓయ్ బలు రేస్ మట కమ్మెలి బంగ్ మే అస రేస్ నం మరువే మన్ హరి ఆసై හරි සර් හරි මං එහෙනම් දැන් බේසික් ම සහ ප්‍රයිමරි තනින්ම පටන් ගන්නම්කෝ හරිද දැන් මේ ගෙදර බල්ලෙක් ඉන්නවද සර් ඔව් ඔව් බලු දණ්ඩෙක් නම් ඉන්නවා හැමදේ ඇයි අහන්නේ ආ හොඳයි සර් හොඳයි දැන් අපි දැන් පොඩ්ඩක් මේ විදිහට හිතමුකෝ දැන් සර් නන්නා දුනන කෙනෙක් මේ වත්තට ඇතුල් වෙනකොටම අන්න ඒ බලු දණ්ඩාගේ අනපේක්ෂිත සපා කෑමට ලක් වෙනවා හරිද දැන් ඒකෝ බලු අයිතිකාරයා විදිහට ඒ කියන්නේ බලු අයිතිකාරයා විදිහට ඔබ අසරණ වෙනවනේ සර් ආන් ඒ මානසික ව්‍යාකූලත්වයෙන් මිදෙන්න අපි හඳුන්වලා දීලා තියෙනවා සර් බලු පොලිසිය එකක් ආන් ඒකෙන් ආවරණය වෙනවා සර් ඔය තුවාල වලට බෙහෙත් දැමීම ඉරිත් ඇඳුම් මැසීම ඕ පොඩකෝ පොඩකෝ දැන් ඕවා නොමිලේද කරලා දෙන්න බං පොඩි මාසික බලු වාරිකයක් ගෙවන්න නම් තියෙනවා මේ ඔයි මං ඔය බල්ලව හදන්නේ නන්නාඳුන්න එකෙක් මේ වත්තට රිංගුවොත් හපන්න තමයි බං තේරුණාද දැන් ඔහේ කියන්නේ දැන් මේ බල්ලට මං මාසික වාරික ගෙවන්න ඕනේ කියලාද ඈ අනේ මේ නිකන් පලයන් බයි යන්න බලු පොලිසි මගුල ඈ ඒක කියලා මං නිකන් බලු වුණාද මන්ද මට පොඩ්ඩක් සවන් දෙන්න සර් මේ මම හිතන්නේ දැන් සර්ලා මේ ගෙවන සුකිත මුකිත ජීවන රටාවත් එක්ක ගත්තම සර් මේ 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 මාව ගොනාටන් දන්නේ නැතුව ඊළඟට සම්ස විකුණන්න හදන ඔය රක්ෂණයේ විතරේ කියනවා කොමගුල ඔව් සර් ඔව් දැන් මේ ළඟට තියෙන එක ඉතාමත් වැදගත් රක්ෂණයක් සර් දැන් සර් මේක සර්ගේ දේහ ලක්ෂණ බලලා කියන්නේ දැන් සර්ට ජීවිත රක්ෂණයක් තියෙනවද කියන්නකො මට මුලින්ම ඔව් ජීවිත රක්ෂණයක් නම් තියෙනවා මට ඒකේ පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද මට සර් මේ ප්ලීස් මෙහෙමයි එයා දැන් පොලේ ගිහින් පොලේ ගිහින් මම මට පොඩ්ඩක් තේරුනේ නැහැ සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න සර් මේ ප්ලීස් ආයිසේ මගේ ජීවිත රක්ෂණය තමයි බං පොලේ ගිහින් කිව්වේ මගේ පවුල තමයි බං මගේ ජීවිත රක්ෂණේ ආ ඒ කොහොමද සර් එහෙම උනේ ඇයි බං කන්න බොන්න දෙනවා අසනීප වුණාම බේතේ තරන් දෙනවා ඕනෑ එපාකම් බලනවා ඒ අනිත් රක්ෂණ වගේම තමයි බං ආයේ මලාට සත පහක් ගන්න බෑ බං සර් පොඩ්ඩක් මේක අතර මූණ හරවන්න පොඩ්ඩක් සර් ප්ලීස් සර් ඒ ඇයි බං ඒ අරයි සර් අප්පා සර්ගේ ඔය මූණේ තියෙන පාරවල් දැක්කම හරියටම කියන්න පුළුවන් සර් සර්ට අපෙන් පොඩි රක්ෂණයක් දාගන්න වටිනවා අනිවාර්ය සර් ආ ඒ මොකද ඒ රක්ෂණේ අමේ මචං අපි ගාව තියෙනවා සර් දෘහස්ත ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ රක්ෂණ මාලාවක්. ආන් ඒකේ තියෙනවා සර් හට්ටි මුට්ටි කියන රක්ෂණ ආවරණය සර්. සර් ගන්න සර් ඇත්තටම සර්ට වටිනවා සර්. ඔෆ් කෝස් ඇක්චුවලි සර්. යස් සර්. හට්ටි මුට්ටි කියන රක්ෂණයක්? දැන් ඒකෙන් මොකද්ද වෙන්නේ? ආ සර් දැන් අපි මෙහෙම හිතමු සර්. දැන් සර්ගේ වයිෆ් සර්ට ඉඳලා හිටලා හට්ටියකින් හරි මුට්ටියකින් හරි ගහනවා කියලා. ඉඳලා හිටලා නෙමේ බන් නිතරම ගහනවා අපේ ගෑණි. ආන් ඒකනේ සර්. ආන් ඒකනේ. ආන් ඒ වෙලාවට ගහන පාරක් පාරක් පාසා බින්දෙන හට්ටි මුට්ටි සඳහා අපි ගෙවීමක් කරනවා සර්. සෑට සුළු මුදලක වාරිකයක් ගෙවන්න තියෙන සර්. යස් සර් ඔෆ් කෝස් සර්. යකෝ බින්දෙන මුට්ටි ගන්න ඔබලා සල්ලි දුන්නාම ආයෙම මුට්ටි අරන් අපේ ගෑණි මට ආයෙ ඒ වගේන් ගහනවනේ යකෝ. ඔව් ඔව් සර්. යස් සර් ඔෆ් කෝස් සර්. මේ ගොයියෝ උඹ මගෙන් කන් ගැට්ට ගලවගෙන යන්න බලන් පාරන්නක දුවනවද යන්න? සර් ඇක්චුවලි සර් සර්ගේ යෝජනාව හොඳයි සර්. මේ ගොඩ දවසකින් මන් ජීවත් නැති නිසා මේ මන් දුවලා ගිහින් එන්න සර්. මේ දුවලා ආපහු එන්න සර්. ඔෆ් කෝස් සර්. අම්මපා මුංගේ මාර ඉන්ෂුරන්ස් නේ බන් තියෙන්නේ. ඔව් සර් ඔව් ඔෆ් කෝස් සර්. සර් 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 ප්ලීස් සර්. මේ එක්ස්කියුස් මී සර්. ඒ තමුසේ ආය ආවද ඔයි? ඔන්න සර් සර්ගේ බොහොඳ මේ වටයක් දුවලා මේ මන් ආය ආව සර්. මේ එහෙම තමයි සර් අපි මේ කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක තමයි සර්. මේ අපිට වැදගත් සර්. ඔව් ඔෆ් කෝස් සර්. මේ ගොයියෝ මේ මේ මට වැඩ තියෙනවා බං. ගෑණි පොලේ ගිහින් එන්න ඉස්සර මේ මල් පාත්ති වලට වතුර දාන්න ඕනේ. ඊට පස්සේ වලම් පිඟන් හොලන්න ඕනේ බං. හරි අපි දාමු සර් දාමු දාමු. කොහොම වතුර බාල්දිය මට දෙන්න සර්. මම වතුර ගේන්නම් ගෙනත් දෙන්නම් සර් දාන්න.
නෑ මේ මේ උඹ වතුර ගේන ලින්දට ගිහින් උඹ ලින්දත් ඉන්ෂුරන්ස් කරයි. අනේ මේ නිකන් හිතන් බං. ඇත්තටම සර් අපි මේ ජීවත් වෙන පෘථුවියේ බීමට හැකි ජලය ප්‍රමාණය තියෙන සර් මේ 1%ක් වාගේ සර්. ඇක්චුවලි සර්. ද සී ග්‍රේන් දූෂිත වෙන මේ භූගත ජලය සර්. ඔහොහොහොහෝ මේ නවත්තපන්. ඇති මට මේ මල් ගස් වලට වතුර දාන්න ඕනේ. මට මේක කරගන්න තනියෙන් පුළුවන්. බපලයන්. අන්න සර්ට වැරදුන තැන. අන්න පොයින්ට් එක සර්. හැමෝම හිතාගෙන ඉන්නේ මට පුළුවන් කියලා තමයි. ඒ වුණාට සර් ඇක්චුවලි සර් මේ එහෙම කරන්න බෑ සර්. සර් මං කියන්නේ කහලා සර් මේ පොඩ්ඩක් පාත් වෙන්න ඕන. එහෙම කොට දෙයි. එන්න මං කිව්වට පොඩ්ඩක් පාත් වෙන්නක සර්. ඔය කකුල් දෙක නමලා පොඩ්ඩක් පාත් වෙන්න චූට්ටක් සර්. ඒ මං දන්නේ නෑ බං. නේ. ආන් දැක්කද සර්? දැක්කද? තකස් ගාලා දනිස් පොල් කඩු දෙක කතා කරපු හැටි. දැක්කනි මං ඒකනේ කිව්වේ සර්. එහෙම තමයි බං. ඉතින් දැන් වයසට යනකොට ඉතින් ඔහොම තමයි ඉතින්. අන්න පොයින්ට් එක සර්. අන්න පොයින්ට් එක. අන්න ඒක ගැන හිතලා මාරාන්තික ආපදාවන් රාශියක් ආවරණය වෙන දනිස් දිරිය නමින් අපි අලුතින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා සර්. පට්ට. මොකද්ද කිව්වේ දනිස් දිරිය? සර් සර් දනිස් දිරිය. මොකද්ද බං ඒ රක්ෂණේ? දැන් මොනවද දැන් ඔය උඹ කියපු මාරාන්තික ආපදාවන් ගණනාවක් ආවරණය වෙනවා කියේ ඒව මොනවද? අසර් මූලික දේ තමයි සර් දැන් පවුල ගහන්න එලවගෙන එනකොට මෙදුවා ගන්න බැරි වෙලා දනිස් පණ නැති වෙන එක. තව එතනින් ගියාපහම දැන් ඔය මේ නොහොබිනා වැඩක් කරලා නොදැනුවත්කමට වාගේ දැන් සර් ලතින් එහෙම වෙනවනේ. මේ මාට් උනහම දනිස් වෙවුලන එක. එතකොට සර් මේ කාන්තාවක් එහෙම දැක්කාම නිකන් අර අම්මේ ගාලා දනිස් දෙකට අත් දෙක නොකියා හිටගන්න බැරි එක සර්. ආන් ඒ වාගේ ආපදා වලින් ගැලවිලා මේ සර්ගේ ආතරයිටිස් මේ නිට්ටාවටම සුව කරන දනිස් දිරිය රක්ෂණය ඔබතුමාට ඉතාමත් වැදගත් සර්. මේ මොකද කැමතිද? ඒ මං ගඩන් කෝච්චි එකට වුණා වාගේ නේ මං. දැන් කීයද ඔක? පොඩකේ දෙම කරන්නේ සර් මේ මහන්සි පාටයි වාගේ නේද සර්ට මේ ඕනම් තේකක් බිබී කතා කරමු සර් අවුලක් නෑ සර් ඇක්චුවලි සර් මේ මොකද්ද බං උඹේ ඔය ඉන්ෂුරන්ස් කම්පැනි නම කියේ ආ ඔව් සර් ඒකේ නම තමයි සර් මැණිකක් රකිනා නාරංජින් දෙකුසේ මම ඔබ නිරතුරු රකිමි ඉන්ෂුරන්ස් කම්පැනි සර් ආ මේ එතකොට ඔය කියන නාරංජින්දා මේ කොබෝ නයිද්ද කියන මට පොඩ්ඩක් කියහන් ඔව් ඔව් ඇත්තටම සර් මේ අපි ඔය අනිත් ඉන්ෂුරන්ස් කම්පැනි වලට වඩා මේ අපේ එක ගොඩක් වෙනස් සර් ඔව් වෙනස් බව නම් පේනවා ඔබ දැක්කහම ඔව් සර් ඇක්චුවලි සර් දැන් අපේ ආයතනයේ ආදර්ශ පාටේ තමයි සර් මේ ටයි එක ගලවා වැඩ කරමු කොහොමද ලස්සනයි නේද ආ ඔව් මේ ඇත්තටම ඇයි බං මේ ඉහෙන් කනින් දාඩිය බේරෙන කොටත් මේ ටයි පොළු දාගෙන ඉන්න උඹලා ආ ඇත්තටම කියනවනම් සර් අපි විශ්වාස කරනවා සර් මේ ටයි පොළු දැම්මහම අපේ මූණේ තියෙන හරක් හොරාගේ පෙනුම කැපිලා යනවා කියලා සර් මේ අන්න ඒකයි සර් අමාරුවෙන් හරි ටයි පොළු දාගෙන ඉන්නේ සර් ඇක්චුවලි සර් ඔව් හා දැන් ගිහින් එන්න කොහේ මේ කේතලෙත් පැහැිනවද මන්ද කොසේ හා පලයන්කෝ ආ එනවා සර් මං ටක් ගාලා ගිහින් එන්නම් සර් මේ සර් මට සල්ලි දෙන්නකෝ මේ මං ටක් ගාලා බිස්කට් ටිකක් අරන් ගෙන්නම් ඒක කඩලා කකා අපි දෙන්න තේ බිබි කතා කරමු සර් ඇක්චුවලි සර් නෑ එක්ක බිස්කට් ඕනේ නෑ අපි කහට දෙකක් ගහමුකෝ ඒ මොන මල වදයක්ද බං මේ ඈ අම්මපයි අපෝ උඹලා වාගේ ඉන්ෂුරන්ස් කාරයෝ නම් අනේ මං දබං සර් සමාවෙන්න සර් සර්ට කියන්න සර් මේ අපේ මේ රක්ෂණයේ ප්‍රතිලාභම විතරයි සර් ප්‍රතිලාභම විතරයි ඒ රක්ෂණ හිමියා වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙච්ච රක්ෂණ නියෝජිතයා මේ පෘථුවි තලයේ ඉන්නවා නම් සර් ඒ අපේ කම්පැනි ආ විතරයි සර් ඒක ඇක්චුවලි සර් නියෝජිතයා කැප වෙනවා කියේ මොකද්ද ආවෝ සර් ඒක මෙහෙමයිද පවුලේ මිතුරා කියන තේමාවේ යටතේ සර් අපි හඳුනලා දෙලා තියෙනවා සර් අලුත්ම රක්ෂණයක් සර් අපේ නියෝජිතෙක් සර් සේවාදායකයාගේ නිවසේ රැඳී සිටමින් ඒ ගෙදර සියලුම කාර්යයන් සඳහා මැදිහත් වෙලා උදව් කරමින් ඔහුගේ දිවිය සතුටු කිරීම තමයි සර් මේ රක්ෂණ ක්‍රමයේ ස්වභාවය සර් කැමතිද සර් නොමිලේද බං නොමිලේද සර්ට මොලේ මංගන්ද සර් මේ අද කාලේ හෙම්බිලි සාප්පත් හම්බෙන්න බෑ නොමිලේ කන්න බොන්න දීලා මාසික වාරිකේ රුපියල් 25000ක් මාසෙට ගෙවන්න ඕනේ සර් එච්චර ඇක්චුවලි සර් යකෝ ඉතින් දෙන්න හදන්නේ වැඩකාරයෙක් නේ බං ඈ මොකද්ද මේ නම කියේ පවුලේ මිතුරා නෑ මේ මගේ කට කට මොකද සර් ඉදෙනවද සර් ඉදෙනවද ගහපයින් දරගත් මේ දැන් ගිහින් වරෙන් බං මේ මට වැඩ තියෙනවා දෙයියන්ගේ නාමෙට පලයන්කෝ සර් ඇක්චුවලි සර් මට එහෙම ලොකු හදිසියක් නෑ සර් කමක් නෑ සර් මේ මෙහෙම අවුලක් නෑ මට ඉන්න පුළුවන් සර් උඹට හදිසියක් ඇති වුණාට මට හදිසියනේ බං උඹව මෙතනින් එරව ගන්න යස ඇක්චුවලි සර් ආ හරිනේ හා දැන් මේ කොල්ලෝ උඹට ජීවිත රක්ෂණයක් තියෙනවද කියපන් උඹට මුලින්ම දැන් ඔව් සර් ඇක්චුවලි සර් මේ මට එහෙම ජීවිතේට නම් එහෙම කියලා මේ ලොකු තර්ජනයක් බලපෑමක් කියලා වෙලා නෑ සර් මේ ඇක්චුවලි සර් ඒ හන්ද මං ජීවිත රක්ෂණයක් තවම දාලා නෑ සර් ආ එහෙමද එහෙනම් උඹට ඇක්චුවලි ජීවිත රක්ෂණයක් ගන්න වෙයි මොකද මේ මගේ ජීවිත රක්ෂණය ආන් එනවා උඹටත් මරණ බය දැනෙනවා නම් දුවපන් යකෝ මගේ ගෑණියනවා ආ සර් සමාවෙන්න සර් මේ පළමුව අවදානම දෙවනුව රක්ෂණය කියන ආදර්ශ පාඨයේ සහිත රක්ෂණයකුත් අපි ගාව තියෙනවා සර් ඒ හන්ද මේ මං ගන්නවා සර් අවදානම ඇක්චුවලි සර් අවුලක් නෑ සර් ඈ යකෝ මූ වගේ බය නැති එකෙක් යකෝ අපේ පවුලගේ මූණ දැක්කහම මරදාන චණ්ඩිත් වෙවුලනවනේ බං ආ මැඩම් ඔය මලු දෙකත් උස්සගෙන අනේ සර් මෙච්චර බරක් උස්සගෙන එනකොටත් සර් බලාගෙන ඉන්නවනේ නිකන් බලන්නකෝ ඉතින් අයියෝ මැඩම් මං දන්නව නම් මගට එනවනේ මැඩම් කොහෙද ඉතින් සර් මට කීවේ නෑනේ ඒකනේ අපරාධේ මැඩම් මහන්සි වුණා නිකන් ඒකනේ අපේ මිනිසුන්ට අපේ දුක තේරෙන්නේ නෑනේ අම්මපා ළමයෝ මම මේ කියන්නේ මේ වාගේ පිරිමි පොල් පිට්ටනුත් කපාගත්ත හැකි බං ඒකනේ මැඩම් මේ මැඩම් මොහොම එන්න දැන් මහන්සි පාටයි මැඩම් මේ අතුරට යන්න මේ වාඩි වෙන්නකෝ ගිහින මම අතුරකට ටක් ගාලා අරන් එන්න මැඩම් නෝ 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 ඔව් මින්ද මැඩම් ඉඳකට වාඩි වෙන්න මම ටක් ගාලා අතුරක අරන් එන්න මැඩම් අනේ බොහොම පින් ළමයෝ දැක්කද උලම්බూరు ඒ ළමයාට තේරෙනවා ගෑනු අපි විඳින දුක
තේරෙනවා තේරෙනවා මේ මේ අනේ කවුද අනේ සිරියාවන්ත කොළු පොඩිත්ත මේ අපි දරුකමට හදාගමුකෝ ඒ ඉතින් ඔහෙටත් ඉතින් වතුර එකක් හරි ගමන් නැහැ ගෙනල්ලා දෙනව නම් සිරියාවන්ත කොළු පොඩ්ඩ ඔය ඉන්ෂුරන්ස් කාර් එක ගියෝදි ඉතින් හොඳයිනේ මේ කරපලා ගන්න දුව පාඩු ඉන්නෝ නැත්තර රැයට බත් දෙන්නේ මෙන්න මට වතුරක බොන්න මට මහාන්ති පාටයි මට බීලයින්ද වතුරක ඒක නෙමෙයි ළමයෝ මෙන් මොකද වීදුරුවෙන් කාලක් විතරක් පුරවලා වතුර ගෙනාවේ අනේ සෝරි මැඩම් සෝරි මේ අපි ඉතින් රක්ෂණ ඔෆිසර්ස්ලානේ මැඩම් ඉතින් වතුර එකක් වුණත් දෙන්න පුරුදු වෙලා තියෙන්නේ මැඩම් මේ වාරික වලට කඩලා දෙතුන් පාරකට තමයි මැඩම් අනේ අනේ සෝරි මැඩම් අනේ ඒකට කමක් නෑ ළමයෝ යකෝ මේක මාවත් කපලා අපේ ගෑනේ තැම ගිල්ලුවනේ යකෝ අනේ මේ ඔය බොරු කයි වාරු අහන් ඉන්න එපා මැනිකේ ඔවා බොරු වැඩ මුන් ගෙවනකල් වඩාගෙන ඉබ ඉබ ඉන්නවා හැබැයි ටික දවසක් ගියාපුවම මු හොයා ගන්නවත් නෑ මැනිකේ අන්න සර් වැරදිච්ච තැන සර් අපි කොහොමවත් යන්නේ නැහැ සර් මං අර කල්ලුත් කිව්වේ සර් අපි පවුලේ මිතුරා රක්ෂණ නියෝජිතයා මේ ගෙදර නැවත්තලා ඇයි ඉන්නවා සර් ඇක්චුලි සර් ඔෆ් කෝස් සර් නෑ ඕ නෑ නේද මැනිකේ ඕ නෑ නේද මැනිකේ මේ තමස පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවද පණින් නැතුව ඈ රෑට බත් නෑ නැත්තම් මෙච්චර හොඳ සේවාවකටත් එපා කියන්නේ උලම් බෝරුවා අන්න මැඩම්ට දොර දක්නා කන්නාරි අනේ දොර දක්නා කන්නාරියක් නෙමෙයි දොර දක්නා නුවණක් තියෙන බව වැටහුණා මැඩම්ට ගැළපෙන රක්ෂණ ක්‍රම රාශියක් අපි ගාව තියෙනවා මැඩම් ප්‍රතිලාභම විතරයි බොරු නම් මැඩම්ගේ සර්ගේ කටේ තට්ටි ගැලේ මැඩම් ඈ අනේ එහෙනම් මට ගැළපෙන එකක් කියන්නකෝ බලන්න මැඩම්ට මම නම් යෝජනා කරන්නේ අපේ පීකේ රක්ෂණ ක්‍රමයේ ගන්න කියලා මේ මොකද මේක අපි අලුතින්ම හඳුන්වා දුන්න රක්ෂණ ක්‍රමයක් මැඩම් අය මොකද්ද පීකේ කීවේ ඒක ඇවිල්ලා මට පංච කල්යාණී සුරක්ෂා රක්ෂණ ක්‍රමය මට මේ මේක හැට පැනපු කාන්තාවක් අරගත යුතුම රක්ෂණ ක්‍රමයක් මට අනිවාර්ය ඔෆ් කෝස් මට ඇක්චුලි ඒ වුණාට මට 60ක් නෑනේ ළමයෝ තාම ඔව් ඔව් මැඩම්ට ඉතින් මේ 60ක් නෑ කියලා ඉතින් පොට්ටේ කොටුන පේනවනේ මට මැඩම්ට නම් ඉතින් 59ක් වගේ ඇති 60ක් නම් පේන්නේ නෑ ලොයෙත් ඈ ඔව් හරියටම කියවලා ළමයෝ ඉතින් ඔය පීකේ රක්ෂණයේ තියෙන ප්‍රතිලාභ මොනවද ඒක මැඩම් මෙහෙමයි මැඩම්ගේ වයස අනුව අපි පැකේජ් එක හදනවා මැඩම් දැන් සෑම මාසෙකම මේ රූපලාවන්‍ය සත්කාර දැන් ඒ කියන්නේ මැඩම් මූණේ හැමේ රැලි ඇදලා දෙනවා මැඩම් ඇදලා දෙනවා තව කොණ්ඩේ ඩයි කරලා දෙනවා කළු කරනවා ඊට අමතරව බෝනස් එකක් විදිහට අපි ප්ලාස්ටික් දත් දාලා දෙනවා තව මේ වාතමාරු වලට එහෙම ඔයිල් දාලා තවනවා මැඩම් පංච කල්යාණියක් වගේ අපි රකබලා ගන්නවා මේ හරියටම 60 පැන්න ගමන් ඒ කියන්නේ මේ රක්ෂණයේ කල් පිරුණාම මැඩම් ප්‍රතිලාභ හිමි වෙනවා ඒකයි වැදගත් හරි හරි ප්‍රතිලාභ මොනවද කියපන්කෝ වැල්වට ආරන් නැතුව සර් මැඩම් මේක මෙහෙමයි වෙන්නේ දැන් වාරික ටික හරියට ගෙවලා නම් ගෙදර ඥාතීන් කැමති පාලර් රෙහකට බොඩිය බාර දීලා මේ කටයුතු ටික අපි ලස්සනට කරලා දෙනවා ඔෆ් කෝස් තේරෙන්නේ අනේ ඔය කියන්නේ මැනිකේ මලාම අපි කැමති මල් ශාලාවකින් අවසාන කටයුතු ටික ලස්සනට කරලා දෙනවා කියලා අන්න හරි මාසික වාරිකේ රුපියල් 5000යි සර් කැමතිද මැඩම් මේ එහෙනම් මම දැන් මේ ෆෝම් එක ෆිල් කරන්න දෙයක් දාලා මැඩම්ට මේ අස්සනක් විතරයි දාන්න තියෙන්නේ එහෙමද ඉඳපන්කෝ එහෙනම් ඇඩ්වාන්ස් එකක් දෙන්න අම්මේ මගේ හක්ක අයේ දත් එක බඩට ගියාත් මන් දන්නේ. ඒක තමයි මං ඔබට කීවේ කෝ ඇහුවේ නෑනේ නේද? ඇක්චුවලි දැන් දත් එක බඩේ වෙන්න ඇති. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එක ලස්සනයි නම් ඔය පහලින් තියෙන රතුපාට subscribe button එකත් ඔබලා bell icon එකත් click කරලා මේ වීඩියෝ එකට like කරලා comment එකක් දාන්න. යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්නත් එපා.